සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමුණීරාජස්ස සුනන්තුසගගමුක්කෙදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්ත නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවතුවරහතුෝ සම්මාසම්බුද්ධස්ස අතිකවුරුවාර මහා සංගරත්නෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි පින්න තියනේ. අපි මීට ඉහතදී සාකච්ඡා කරපු මානයේ නම්බු සාකච්ඡාවේ ඊළඟ දිගහැරුම විදිහට අපි කල්පනා කරා මේ මානය තවදුරටත් විග්‍රහ කොට දක්වන්නට. එතනද ඔබට මතක ඇති මම සංයතනිකාය හතර ත්‍රිපිටක පොත්‍රත්නයේ අජ්‍යත්ත අනිච්ච සූත්‍රයේ භාවිතා කරලා චක්කුම් භික්හවේ අනිච්චං යදා නිච්චන්තන්දුක්කං යන්දුුක්කන් තදනත්තා යදනත්තාත නේතං මම නේසු හමස්මි, නමේසු අත්තාති ඒව යථභූතන් සම්ම ප්ඥායදට්ටබ්බං කියලා ඒත්‍රිපිටක කොටසක් විග්‍රහ කරා. මේක මගේ සිද්ගත්ත කාරණය තමයි මේ නේසෝ හමස්මී කියන කොටස ඒකද අපි කතා කරා මෙ නේසෝ හමස්මී කියන්නේ මානය දුරුරීම ඔ මත කඇති එක. හැබැයි දැන් එක විටම ඔබට හිතෙන්න්නට පුළුවන් කොහොමද මේ නේසෝ හමස්මි කියන එක මානය දුරු කිරීම කියලා. අපි භාවිතා කරන්න එහෙම විග්‍රහයක්ක අජ්‍යත්තා අනිච්ච සූත්‍රීති බිනැහැනි. ඉතින් ඔබට එක ගැටලුවක් වෙන්නට පුළුවන්. එක බොහොම සාධාරණ ප්‍රශ්නයක් පෙන්මතුන. ඉතින් අන්නේ ගැටලුව වලක්වන්නට කියල හිතලා අපි කල්පනා කරා ඒ නේසෝ හමස්මි කියනෙ මානයේ දුරු කිරීමනි නැතම් මම වෙමී කියන මානයේ දුරු කිරීම. එනං ඕකේ මානය මොකක්ද මම වෙමී කියන එක මොකදද. ඒ සෝ හමස්මි එතකොට මේ මම වෙමි කියන ඒ සෝ හමස්මි කියන කාරණය ප්‍රධාන කොටස් තුනකට විග්‍රහ වෙනවා එකක් තමයි සයෝ හමස්මි සදිසෝ හමස්මි සහ හී නෝ හමස්මි කියලා එක ඇ ස්‍යමානය සයිය විදිට මම වෙමි එක උච්ච විදිහට මම වෙමි ඒවගේම සයියෝ හමස්මි කියන්නේ සමාන විදිට සවායන සදිසෝ හමස්මි කියන්නේ සමාන විදිහට වෙමි කියන කාරණය හීනෝ හමස්මි කියන්නේ මම වෙමි කියන කාරණය හීන විදියට. මෙන මේ විදිහට විග්‍රහ කොට තියනවා. එදි මෙන මේ කාරණය තුළ පින්වතුනි අපි කල්පනා කරන්නට ඕන මෙන්න මේ ඒ සෝ හමස්මි කියන කොටස, අපි මනාවට විග්‍රහ කර ගතයුතු වෙනවා සහපි දැනගතයුතු වෙනවා ඒ සෝ හමස්මි කියන කොටස අපි කනින්ද පුටා ගත්ත කියලා. එතකොට ඒ සඳහා සංයතනිකාය තුන කියන ත්‍රිපිටක පොත්‍රත්න්නේ තියන පටම සෝන සූත්‍රී ඉතා වැදගත් තැනක් ගන්නවා. ඒ පටම සෝන සූත්‍රයේ විස්තර වෙනවා පින්නතුනිි මෙන්න මේ ඒ සෝ හමස්මි කියන කාරණය කොටස් තුනක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක්. එතකොට ඒ සූත්‍රය ඔබට පෙන්වීමෙන් මූලික අරමුණක් විදිහට මෙන්න මේ ඒ සෝ හමස්මි කියන කාරණය අපිට හිතලා මම වෙමී කියන මානය ඉදිරිපත් කරන්න හිෙමි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළම තියෙනවා ඒක සෙියෝ හමස්මි බව, සදිසෝ හමස්මි බව සහිීනෝ හමස්මි බව. ඉති ඒ කාරණය පෙන්නන එක ඒ සූත්‍රය වැදගත්තෙනක් ගන්නවා. ඒ විදිහටම ඒ සූත්‍රයේ තව වැදගත්ම තැන තමයි ඒ සෙියෝ හමස්මි සදිසෝ හමස්මි සහහිනෝ හමස්මි කියන කාරණය ඒ මානතුන දුරු කරන්නට නං මොකක්ද කළ යුත්තේ ඒ සඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය මොකක්ද මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ලෝකේ අනිච්ච බලන එක බව ඔබට විදහාදක්වන්න එදරමී කාරණා දෙකම ඔය සූත්‍රේ තුළන්තර්ගත වෙනවා ඔබ බොහොම විමසිල්ලෙන් බලන්න ඒ සූත්‍රය තුළ ඒ කාරණාදිික ගැබ්බෙනවාද කියලා. එන අපි බලමු මොකද්ද සංයුත නිකායේ තුන කියන පොතේ තියෙන්නේ කියලා. දැන් ඔබට පේන ඇති පින්නතුනි සංයුත නිකායේ තතියෝභාගෝ කියන මේ තුන් එ පොතේ නොෙක් නොෙක් කාකාරීන් මේ සූත්‍රවග්ගතියනෝ නකුලපිත්ත වක්ගේ අනිච්චවක්ගේ භාරවගගය, විදි තියෙනවා වගග ගණනාවක් මේකේ අත්තදීපවග්ගයේ මේ හත්වනියට තියෙන කාරණය බලන්න පටම සෝන සුත්තන් කියන මෙන මේ පටම සෝන සූත්‍රය මේ අනුවනි පිටේ තියෙන්නේ මෙන මේ පිටුව පෙරලගත්තොත් අපි මෙන මේ පටම සෝන සූත්‍රය අපි බලමු මොකදදයකේ විග්‍රහ වෙන්නේ කියලා. එතකොට මමාර කිව්ව වගේ මට මේ පටම සෝන සූත්‍රයේ ට විදහා දක්වන්නට අවශ්‍ය වෙන්නේ මේ ඒ සෝ හමස්මි කියන එක සයෝ හමස්මි විදිහට සදිසෝ හමස්මි විදිහට හීනෝ හමස්මි විදිහට විග්‍රහ කරලා තියෙන වග. ඉතින් මෙතන තියන කතාබහමන් කෙටියෙන් පොඩ්ඩක් ඔබට සඳහන් කරොත් සෝන කියන භික්‍ෂුවක් ඉන්නවා ඒ භික්‍ෂූන් වහන්සේ කොහොමද මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් විස්තර කරන්නේ ඒ සෝන කියන ගාපතිපපුත්‍රයා ඇත්තටම බුදුරජාණන් වහන්සේග මේ කාරණය හන්නේ සහ එතකොට ශ්‍රමණ බ්‍රාක්්මණ ඒකයන්නේ මොර්ෂ්ඨාංකවාර්ග වඩන ඒ ශ්‍රමණයන් වහන්සේලා කොහොමද මේ කාරණයේ දකින්නේ කියන විදිහ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. අපි ඒ කොටස බලමු ඒෙහි කේචි සෝන, සමනවා, බ්‍රාක්්මනාවා, අනිච්චේන රූපේන දුක්කේන විපරිනාම දම්මේන. ම මෙතන පොඩි වෙලාවක් කරන්න බට පහැදිරි කරන්න. මේ රූපයක් ගැනයි මේ විස්තර කරන්නේ. කවර රූපයක්ද අනිච්චේන දුක්කේන විපරිනාම දම්මේන. එන අනිච්ච වූ දුක්ක වූ විපරිනාම දම්මයෙන් යුක්ත රූපයක් ගැනයි මේ කතා කරන්න. එදොර මොකක්ද, කාරණය කියන්නේ අපි මනාවට විග්‍රහරගම උබ දන්නවා අනිච්චයි කියන්නේ මේ රූපය කැමතිසේ නැහැ මේක ප්‍රඥාවක් මේක ප්‍රඥ්ඥා සංකාරයක්. එතකොට ඒ දුක්ක කියන්නේ මේ කැමතිසේ නැතිහින්දයි දුක මේක විපාක මානසික දුකවත් විපාක කායික දුකවත් නෙමේ. ඒ නං අනිච්චවෙච්ච කැමතිසේ නැතිහින්ද දුකවෙච්ච කැමතිසේ නැතිහින්ද දුකවෙච්ච විපරිනාම දම්ම වෙන. ඒ කියන්නේ මේ පරිනාමධර්මයක විකෘතියක් මොකද පරිනාමධර්මය විකෘතිය අනිච්චදේ නිච්ච කරගන්න එක. එහෙනම් ඒ විකෘතියක් බව දැනගන්න එකත්. අනිච්ච දැනගන්නවාම තමයි. ඒ කියන්නේ අනිච්චදේ නිච්ච කරගන්න එක විකෘතියක් බව දැනගන්න කෙනා ප්‍රකෘතිය විදිහට අනිච්චදේ අනිච්ච බව දැනගන්න. එනම් විපරිනාම දම්මයි කියලා දැනගන්නේ මේ රූපය අනිච්ච නිසා අනිච්ච නිසා, දුක්ක නිසා, නිච්ච නිසා දුක්ක නිසා විපරිනාම දම්ම ස්වභාවයෙන් යුක්ත බව. මෙන්න මෙහෙම දැනගන්න මේ ශ්‍රමණ බ්‍රාක්්මණ කෙනා සෙියෝ හමස්මීතිීවා සමනු පස්සති එනම් සෙයි අයි කියන්නේ උච්චයි. උච්චයි විදිට මම වෙමී කියලා දකිනවා. සදිසෝ හමස්මීතිවා සමනු පසිති. සමානයි මම වෙමි කියන එක සමානයි. ඒ විදිට දකිනවා. සමනු පසති කියන්නේ දකිනවා. ීනෝොහමස්මීතිවා සමනු පස්සති. හීනයි කියලා දකිනවා. මෙන්න මේ විදියට මම උච්චවෙමි මම සමානවෙමි සදිසවෙමි හීනවෙමි කියලා දකින කෙනා ගැනකිම් මං්්‍යත්‍ර යථභූතස්ස අදස්සනා. එකයන්නේ යථභූතයේ නොදැක්ම මිස අන්කවරෙක්ද අන්කිමෙක්ද. එකයන්නේ. රූපේක අනිච්චයස දුක්කලෙස විපරිනාම දම්ම ලෙස තියෙන මේ රූපයක්. එක තම ඇත්ත හැබැයි ඒ සෙියෝ හමස්මීති කියලා දකිනවනම් සදිසූ හමස්මීති කියල දකිනවන හීනෝ හමස්මීති කියලා දකිනවනං යථභූතය දැකලද නැහැ. එකයි යථභූතස්සා අදස්සනා යථභූතය නොදැක්ම මිසාන් කිමෙක්ත කින්ම්ඥත්‍ර. එනම් අනිච්ච වූ එකනම ඇත්තේ එක වේදනායක්. දුක්කායි විපරිනාම දම්මාය වෙච්ච මෙන්න මේ සෙයෝ හමස්මීතිවා එකයන්නේ සමානයි කියල දකිනව නං මම වෙමී කියන එක සමයි කියල දකිනවනං ඒ සදිසෝ හමස්මීතිවා සමනු පස්සති. ඒ වගේම සමානයි කියල දකිනවනං හීනෝ හමස්මීතිවා සමනු පස්සෙති හීනයි කියල දකිනවනං වේදනාවත් කින් අං්ඥත්‍ර යථභූ අස්සා දස්සන යථාභූතය නො දැක්ම මිස කින්මං්ඥත්‍ර අන්කිමෙක්ද. ඒ වගේම අනිච්චවෙච්ච සං්ඥා එක තම ඇත්ත දුක්කවෙච්ච විපරනාාම දම්මවෙච්ච සං්ඥාය. හැබැයි කොහොමද දකින්නේ. සෙ අයි කියලා සදිසයි කියලා හීනයි කියලා හමස් මීතිවා සමනු පස්සෙති. ඒකෙන යථභූතස්සා දස්සන. යථභූතයේ නො දැක්ම මිස කිින්මං්ඥත්‍ර, අන්කිමෙක්ද. ඒවගේම අනිච්චවෙච්ච සංකාරය ඒවගේම දුක්ක විපරනාාම දම්ම වෙච්ච අනිච්චවෙච්ච විඤ්ඥානය දුක්කෝ ඉපරනාාමදම්ම වෙනම විඤ්ඥානය සෙියෝ හමස්මීතිවා සදිසු හමස්මීතිවා හීනෝ හමස්මීතිවා කියල සමනු පස්සිති නම් ඒ විදිහට දකිනවනම් එකඇනේ උසස් වෙමි සම වෙමි හීන වෙමි කියල දකිනවනං යථභූත්තය අදස්සනයි යථභූතය නොදකිනවා කිින්මන්් අත්ත්‍ර නිසාන් කිමෙක්ද. ඉතිං මෙහෙම ඇත්ත අථර්තයෙන් තියෙන අනිච්චවෙච්ච දුක්කවෙච්ච විපරිනාම දම්මවෙච්ච. රූප වේදනා, සං්ඥා, සංකාර විඤ්ඥාන කියන මේ ලෝකය. සෙියෝ හමස්මීති කියලා සදිසෝ හමස්මීති කියලා හීනෝ හමස්මීති කියලා සමනු පසිති වෙනවනං. එක ඇන උච්ච වෙමි සමාන වෙමි හීන වෙමි කියලා දකිනවනං එය අථභූතය දකිනවද. නැබන්නතුන යතා භූතයෙන් නො දකිනවා මිස අන්කිමෙක්ත. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යේචකෝකේවි සෝන සමනවා බ්‍රාහ්මණවා අනිච්චේන රූපේන දුක්කේන විපරිනාම දම්මේන අන්න ඒරූපයක් ඇත්තමකද අනිච් දුක්ක විපරි නාම දම්ම ස්වභාවයුක්තයි. හැබැ එයා දකින්නේෙකො හොමද සෙයෝ හමස්මීතිීපි නෑ සමුණු පස්සති දැන් උච්ච වෙමී කියලා නොදකිනවනං. සදිසූ හමස්මීපි තීපි නෑ සමුණු පස්සෙති. සම වෙමී කියල නොදකිනවනම්. හීනෝ හමස්මීතීපි නෑ සමුණු පස්සති. හී වෙමී කියල නොදකිනවනං. අන්න යථභූතස්ස දස්සනා. යථභූතයේ දැක්ම මිස කින්මං්ඥත්‍ර අන්කිමෙක්ත. එයා සෙය වෙමී කියලා නොදකිනවනං එක උච් වෙමී කියලා නොදකිනවනං සදිස හමස්මීති. සමාන වෙමී කියලා නොදකිනවනං වෙමී කියලා නොදකිනවනං එයා යථභූතය දකිනව යථභූතස්ස දස්සන අන්කිමෙක්ත. ඉතින් මේ වගේමයි වේදනාවටත් සඥාවටත් සංකාරයටත් විඤ්ඥානයටත් හැබැයි පෙන්නතිරි මෙතන යථභූතයේ දකිනවා කියල කිව්වට යථභූතය දකින විදිය විස්තර වෙන්නේ නැහැතාම. අන්න ඒක විස්තර වෙන එක තමයි ඉළඟ කොටසෙන් මනාවට පෙන්නන්නේ. තංකම්ම්ඥසි ඒ එසේ දෙයක්ත් සෝන රූපං නිච්චංවා නිච්චංවාති දැන්වන්න ඔතන බොහොම පැහැදිලි පින්නතුනේ ඒහනම් යථ භූතය දකින්න මොකද්ද දකින්න ඕන. රූපය නිච්චද අනිච්චද කියන එක. ඔත්තන්ට එනකම්ම ආවිනැත්තං එක ප්‍රඥාවක් වෙන්නේ නැහැ පින්න තුනේ. එතෙක් වෙනකං යට දකින්න පුළුවන් වෙයි මම උසස් වෙමි සම වෙමි හන වෙමි කියලා හැැයි මොකක්ද යථභූතය යථාර්ථය ප්‍රඥාව මොකදද අනිච්චයි කියලා මොකදද රෝපය මොකදද වේදනාව සඥාව සංකාරය විඤ්ඥානය කියන ලෝකය එහනම් අන්න ඒ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ලෝකය අනිච්චයි කියලා දකිනවන යථභූතය දකිනවා ගේ යථාභූතය දකින කොට තමයිල්ලු එයා සෙියෝ හමස්මීතිවා න සමනු පස්සති වෙන්නේ. එනම් උසස් වෙමී කියලා දකින්නේ නැති වෙන්නේ. ඒවගේම සදිසෝ සමනු පස්සීතිීවා න සමනු පස්සති. ඒම කියන්නේ සමාන වෙමී කියන දකින්නේ. හිීනෝ සමනු පස්සීති පි. සමුණු පස්සති අන්න හීන වෙමී කියලා නො දකින්නේ. අන්න නො දකින ප්‍රඥාවහොතමයි පින්නතුනි රූපය වේදනාව සං්ඥාව සංකාරය විඤ්ඥානය අනිච්චයි කියලා දකින එක. අපි තවදුරටත් ඒ සූත්‍රයේ දිහාම බලල අපි තේරුම්ගම පින්නතුනිි එක හරියාකාරව. දැන් නැවත වතාවක් ඔබට පේනව ඇති තංකම්වං්්‍යසි සෝන, රූපං නිච්චංවා නිච්චංවාති. මෙතන හරීම වැදගත් මෙන්න මේ රූ නිච්චංවා අනිච්චංවාති අනිච්චන් බන්තයේ උත්තරේක. ඊළඟට යම් පනා නිච්චං. එන යමක් යමක් කිවේ මොකද මෙතන රූපය. යමක් අනිච්චනං දුක්කංවාතන් සුකංවාති දුක්කම් බන්තයේ. එම් ඔබට හොන්දට පේන ඇති පින්න තිරි මෙතන දුක කිව්වවෙ වෙන කවරකාරණයක් වත් නිසා නිෙමේ යමක් අනිච්ච නිසාමයි. එනන් නිකන් නිකන් දුකයි දුකයි නෙමේ යමක් අනිච්ච නිසා දුකයි කියනෙ එක තමයි ආර්ය දුක. නිකං දුකයි කිව්වොත් ඒක කායික දුකටත් පැටෙනවා මානසික දුකටත් පැටෙනවා. ඔබ බුද්ධිමත් මේ ආය දුක කියන්නේ කායික දුකුවත් මානසික දුකුවවත් නොවන බව ඔබට ප්‍රත්වයක්ෂයි. අන්න එහෙම කෙනෙක්ට මේ කාරණය මනාවට තෝරගන්න පුළුවන් තංකිම්ම්ඥසි සෝන, නිච්චංවා අනිච්චන්වා අනිච්චං බන්තේ යම් පනානිච්චං දුක්කංවාතන් සුකංවාති දුක්කම් බන්තේ ඊළඟට බලමු එහෙනම් යම් පනානිච්චං ආයිතියන යමක් කියන රූපය අනිච්චනං දුක්ඛනං විපරිනාම දම්මනං කල්ලං නූතං සමනු පස් සිතුන් ඒතන් මම ඒ සෝ හමස්මී ඒ සෝමේයත් තාති. එහ ඒතන් මම කියන මානය. මගේ කියන මානය. ඒසෝ හමස්මී කියන මම වෙමී කියන මානය ඇත්තරම ඒතං මම කියන්නේ මගේ කියන තන්හාවෙෙන් ඕනු වෙන්නද. ඒතන් මම කියන මගේ කියන තන්හාවත්. ඒ සෝ හමස්මී කියන මම වෙමී කියන මානයත්. ඒසෝ මේ අත්ථති කියන මෙ දිට්ටියත්. ප්‍රශ්න කරනවා යම කනිිච්චනන් දුක්ඛනම් විපරිනාම දම්මනං මෙලෙස තන්හාවක් මාන්‍යයක් දිට්ටියක් සුදුසුදගන්න. නොහේතන් බන්තේ සුදුසු නැහැ. ඒනම් නේතන් මම වෙන්න ඕන නේසෝ හමස්මි වෙන්න ඕන නමේසෝ අත්තාති වෙන්න ඕන. ඉතින් මේ වගේම තමයි වේදනාව, ය විදිහටම නිච්ච දා නිච්ච දන අනිච්චයි යමක් අනිච්චන දුක්කද සුකද දුකයි. යමක් අනිච්චන දුක්ඛනං විපරිනාමදම්මනං කල්ලනතු සමනු පසිතන්ඒ තම්ම මේ සොහොමස් මේ සුවමයත්තාාති නොහේ තම්බන්තේ සංඥාවටත් තේ වගේ සංකාරයටත් තේ වගේ විඤ්ඥානං වලටත් තේ වගේ නිච්චන්වා අනිච්චන්වාති, අනිච්චන් බන්තේ, යම් පනානිච්චන් දුක්කංවාතන් සුකංවාති දුක්කම් බන්තේ, යම් පනානිච්චන් දුක්කම් විපරිනාම දම්මං කල්ලනූතන් සමනු පස්සීතුන්, ඒතන් මම ඒ සෝහමස්මි ඒ සෝම මේ අත්තාති නොහේතං බන්තේ. ඒනම් පින්නතුනි අපි මේ කතාකරපු කාරණය මනාවට ඔබට තේරුම්ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ හමස් මී කියනෙ එක. එමත්න තම් ඒ සෝ හමස් මී කියන කාරණය සයමාන විදිහට සදිසමාන විදියට. හීනමාන විදිහට විස්තර කරලා තියෙන්නේ තතාගත යනන් වහන්සේ බව. එයාපේ හිතටපු අදහසක් නොවන බව ඔබට මේ සූත්‍රයේ දැකීමෙන් තෝරගන්නට පුළුවන්කම ලැබෙනෝ. ඒ වගේම මෙහෙති වැදගත්කම තමයි. මේ සේ‍යමානය කියෙන උච්චමානයත් අවිද්‍යාසාගත සදිසමානයේ කියන සමභාවය කියන මානයත් ඒත් තිෙන් අවිද්‍යාවත් ඒවගේම හීනමානයේ කියන හීනයි කියල හිතන ඒ මානයත් හිතින අවිද්‍යාවත් දුරුුවන්න නං මොකදද දකින්නට ඕන මේ සෙයමාන සදිසමාන හීනමාන එපාකිව්වට හරියනවද නෑ පෙන්න්නතනේ. මේ සේයමාන සදිසමාන හීනමාන මට ඔන්න නෑකිවට හරිනවද හරිියන් නෑ පෙන්න්නතනේ. මේ සේයමාන සදිසමාන හීනමාන දුරුවන්න නම්ම කද දකින්න ඕන රූපය වේදනාව සංඥාව සංකාරයයේ විඤ්ඥානය අනිච්ච බව දකින්න ඕන, අනිච්ච නිසා දුක බව දකින්න ඕන අනිච්ච නිසා දුක නිසා අනත්ත බව දකින්න ඕන මෙන්න මේ දකිනකොට විපරිනාම දම්මේ මනාවට පේනවා. ඒ තුළ ඒ සෝ හමස්මි කියල ගන්නවත්. ඒතන් මම කියල ගන්නවත්. ඒ සෝ මේ අත්තාති කියල ගන්නවත්. සුදුසුද කියල හෝත්. සොදුසු නෑ කියන එක මනාව තේරුම් ගන්නම් එහෙනම් පින්නතුනි මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥානයන් හි අනිච්ච බැලීම සුළු පටුකාරණයක්ද ඔබම හිතන්න ඔබට නිවන් දකිින් අවශ්‍ය නම් පින්නතුනිි මේවා දෙක්හැන් හොඳට ඇරගෙන අහන්නටම වෙනවා. මොකද මෙන්න මෙතන තමයි පින්නතුනි යතුරු හතරතියන්නේ රූපේ වේදනාව සංඥාව සංකාරයේ විඤ්ඥානයෙහි අනිච්ච බව අනිච්ච නිසා දුක බව අනිච්ච නිසා දුක නිසා විපරිනාමදම්ම බව තෝරාගනීම අත්තිශ්‍යය වැදගත් වෙනවා. එහෙනම් ඒ වැදගත් කොටසට ඔබට මදක් හිතන්නට ඉතුරු කරමින් ඒ කොටස මතුවට කතා කරන්නට අපි ඩහසරවෙන් කර ගමුහනන් සියලු දෙනාට තෙරුවන් සරණයි.